සිඩියයාලු ගන්න තැබන් පිරි ගන්නන තවත් අලුත් ඉන්ටෙට මාකටින්ංවල සම්බන්ධ පාන කොල්රංගල තිනම් මේ සම්පූර්ණ මින්ටෙන් මකටන එක ක්‍රමයක් සාර්ථක සල්ලිහල්ප ක්‍රමයක් සහ වෙබ්සයිට් පහක්ගෙන දෙසා අච්චා කරනවා පහයින්න එකවැනි හතර තියෙන්නේ එරහේතු තමා පස්සනකට වඩා පලිනික ටවරින්පිට පහට හතරව හතර තුන හොඳයි ඒදිර පලිනික තම හොඳම වෙබ්සයිට් එක අද කතා කරන්න ඉරි මේ පහම ඉගෙන ගන්න පහම ට්‍රයි කරල බලන්න කෙල ගුණ ගිල්ලනවා හැබැයි මෙතන අපි සාකච්ඡා කරන පොඩා වෙනස් මේ හැමෝටම ගලපේ කියලමට කියන්න බැහ හැබැයි ඔයාලට වැඩිය මහන්සින්නතුව ලොකු සල්ලියක් හොයන්න මෙතලදී චාන්ස එක අම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා දැන්ටමත් ලංකාවේ ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එක ගොඩක් මිනිස්සු ඉන්නේ ඉස්සර ඩොලර එක 170වට 180 තිබ්බා. දැන් 300 කිට්ටුලා තියෙනවා. මොකද තාම හැබැයි ලංකාවේ ඩොලර එක 370 ගණන් වල 380 ගණන් වල ඒදී පිටිබ පෙට්‍රල් වල එතකොට වාහන වල ඉක්්‍යාපාර්ට්ස් වල කම්පියුටර් ඉක්විප්මන්ට්ස් වල ෆෝන් වල ප්‍රයිස් තමයි ගොඩක්ම තැන්වල තාම දකින්න තියෙන්නේ. එතකොට මිනිස්සුන්ට ගොඩක් අය තමන්ගේ ජොබ් නැතුණා කොරෝනා නිසා ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එක නිසා ජොබ් නැති වුණා. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන ලංකාවේ මිනිසුන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා ලෝකේ වෙන රටක ඉන්න ඩොනේෂන් කරන්න කැමති ආධාර දෙන්න කැමති මිනිසුන්ගෙන් ආධාර ගන්න. ඉතින් මේකට කවුරුත් අකමැති වෙ කියලා මම හිතන්නේ. හැබැයි මම කැමති නැහැ කොයි වෙලාවකත් මිනිස්සු තමන් අර ඒතරම ඒ කියන්නේ ඔන්ලයින් බෙගින් වගේ දෙයක් තමයි ඉතින් මෙතනදී. හැබැයි බෙගින්ම කියලා කියන්න බෑ. ෆන් රේස් එකක් කියලා අපි මෙතනදී කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් හිඟන්නේ කියලා කියන්නේ ජීවිත කාලෙම කරන් හිඟා කන්නේ. හැබැයි මම කවදා හරි රෙකමන්ඩ් කරන්න මේ වගේ දෙයක්. ඔයාලා මේ සයිට් පහක් කතා කරනවා. මේ සයිට් පහෙන් ඔයාලට දැන් අසනීපයක් තියෙන කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයාගේ බිස්නස් එක පටන් ගන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයා අලුත් නිර්මාණයක් කරලා ඒකට අත දෙන්න කෙනෙක් නැතුව ඉන්න කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයා කැරියර් ප්‍රෝග්‍රෑම් ලංකාවේ බල්ලන්න කන්න දෙනවා, දුප්පත් සමාජයට උදව් කරනවා වගේ කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් ඇත්තටම ඔයාට ඔයාගේ ජීවිත සාර්ථක කරන්න ඔයාගේ ඩ්‍රීම් එකක් ඇචීව් කරගන්න බලාගෙන ඉන්න කෙනෙක් නම්, ඒ හැම දෙයකටම ප්‍රශ්නලා තියෙන මුදල් නම් මේ වෙබ්සයිට් පහ හරහා අනිවාර්යෙන් ඔයාට ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉන්කම් එකක් කියලා කියන්න බෑ, ෆන් රේස් කරන්න පුළුවන්. ඉන්කම් එක කියන්නේ ඔයාට ගන්න එකයි. ෆන් රේස් කරන්න පුළුවන් ඔයාගේ චැරිටි එක හරි, ඔයාගේ ප්‍රොජෙක්ට් එක හරි, ඔයාගේ ප්‍රොඩක්ට් එක හරි, ඔයාගේ ඩ්‍රීම් එක හරි ඇචීව් කරගන්න ඔයාට මේ වෙබ්සයිට් පහ ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඔයා මේ වෙබ්සයිට් පහ ට්‍රයි කරලා බලන්න. හැබැයි ඔයාට ටාගට් එකක් තියෙන්න ඕනේ. නැත්නම් ඔයාට කියන්න බෑ මට මගේ ලයිෆ් එක වෙනස් කරන්න මට ඩොලර් 200,000ක් ඕනේ, ඩොලර් 50,000ක් ඕනේ මගේ ඩ්‍රීම් එක ඇචීව් කරගන්න. එහෙම කියන්න බෑ. ඔය අනිවාර්යෙන් කරන්න ඕන දේ තමයි ඔයාට මොකක්ද ටාගට් එකක් තියෙන්න ඕනේ. මම මගේ අලුතෙන් මගේ ක්ලෝදින් බ්‍රෑන්ඩ් එක පටන් ගන්නවා, මේකට මට සපෝට් එකක් ඕනේ. නැත්නම් මම අලුත් නිර්මාණයක් කරලා තියෙන ලෝකේ ඕන මිනිස්සෙට ඕන වෙන જાතිය නිර්මාණයක් කරලා තියෙන මට මේකට ඉන්වෙස්ට් කෙනෙක් ඕනේ. එහෙම නැත්නම් මගේ මේ ප්‍රොඩක්ට් එක මාස් ප්‍රොඩක්ට් එකක් විදිහට ගහලා වර්ල්ඩ් මාකට් එකට යවන්න ඕනේ. ඒකට මට මගේ බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්න ඉන්වෙස්ටර් කෙනෙක් ඕනේ. එහෙම නැත්නම් මට මේ වගේ අසනීප තත්ත්වයක් තියෙනවා, මට මේ ඔපරේෂන් එක ලංකාවෙන් නම් කරන්න බෑ, මට සිංගප්පූරුවට යන්න ඕනේ, මට කැනඩාවට යන්න ඕනේ, මට එංගලන්තෙට යන්න ඕනේ, මට මේක සපෝට් එක දෙන්න කියලා ඇත්ත ප්‍රූෆ් පෙන්නලවට මේ විදිහට සල්ලි ගන්න පුළුවන්. එතන මේකට ලොකු මහන්සියක් වෙන්න දෙයක් නැහැ. මොකද ලෝකේ මිලියනස් බිලියනස් ලා ඉන්නවා. They willing to do charities. They willing to donate money to our charities. ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලෝ බලන් ඉන්නේ අපේට කියක්. ඒගොල්ලෝ කැමති තව මිනිස්සෙක් සතුරු වෙනවා බලලා. ඒකෙන් ඒගොල්ලෝ විනෝද වෙන්න, ඒක සතුරු වෙන්න, තව මිනිස්සෙක් සතුරු කරලා. ඉතින් අපිට පුළුවන් අපිටම මේ විදිහ ෆන් රේස් කරන්න. අද කතා කරන වෙබ්සයිට් පහේම ඉතින් අපි ගිහලා බලන වීඩියෝ එකට මොනවාද වෙබ්සයිට් පහ? පහට වඩා හතර හොඳයි. ඒ වගේ අනුපිළිවෙලට එක තමයි හොඳ වෙබ්සයිට් එක මම දැකපු විදිහට මගේ perspective එකකින්. ඉතින් ඔයගොල්ලෝ මේ වෙබ්සයිට් පහම try කරලා බලන්න පුළුවන්. ඔයාලා target එකක් තියෙනවා නැත්නම් ඔයාලා අසනීප ප්‍රශ්නයක් හරි, ගෙදර ප්‍රශ්නයක් හරි, නැත්නම් charity එකක් හරි, ඔයාගේ product එකක් maintain කරන්න, manufacture කරන්න මොනවද ප්‍රශ්න තියෙනවා නම් ඒ ඕන කෙනෙක්ට fund එක raise කරන්න පුළුවන්. ඉතින් ඔයා දැනට organization එකක් තියෙන පුළුවන් ඔයාලට, නැත්නම් ඔයා individual person කෙනෙක් විදිහට සාමාන්‍ය මිනිහෙක් විදිහට ඒක try කරන්න පුළුවන්. හැබැයි මම කවදාවත් කියන්නේ මේ website එක illegal ඉන්න කියලා. ඔයා project එක හරි මොකක් හරි business purpose එක මේකේ fund raise කරනවා. ඊග අපර හිතන්න බෑ තව business එකකට fund raise කරලා තව කීයක් හරි ඔයා ගණක් වීදම් කරලා දානවා. ආපහු කීයක් හරි ඔයා එහෙම කරන්න එපා. ඒ වෙනුවට කරන්න ඕනේ ඔයා business එක කරන සල්ලි වල business එක සල්ලි හොයාගෙන business එක පටන් ගන්න. නැත්නම් කවදාවත් මේ කියන්නේ එහෙම නැතුව අර ඇත්තන සාමාන්‍ය වශයෙන් කියලා හිඟන මානසිකත්වයෙන් ඉන්න එපා. ඇත්තම වෙන සමහර මිනිසුන්ට ලංකාවේ මොනවත් කරන්න බෑ. ඕවා කරලා වැඩක් නැහැ, මිනිසුන්ට කන්න නැහැ. ඕවා කරන්න එපා, මිනිසුන්ට කන්න නැහැ. පන්සල් හදන්න එපා, පිළිකරෝහලේ මිනිස්සු ඉන්නවා. එතකොට පිළිකරෝහලේ මිනිස්සු අන්තිම මිනිස්සු නැති වෙනවා, පන්සල් හදන්න බෑ. ඒක ලංකාවේ හැම දුප්පත් මිනිස්සයම පෝසත් වෙනක ලංකා මිනිස්සුන්ට වෙන දෙයක් කරන්න බෑ. අනුන්ගේ සල්ලි පින් කරන්නවත් ඒ නෙගටිව් thinking pattern එකේ ඉන්න එපා. මිනිසුන් කන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ලංකාවට පාඩු වේද? මම කියන්නේ ලංකාවේ අලුතෙන් වහිතන්නකෝ ලංකාවේ Google එකේ ලංකාවේ ප්‍රොජෙක්ට් එකක් කරනවා කියලා. ඒකෝට ඒකට ලංකාවේ දැනට දේශපාලනේ ඉන්න ඕගොල්ලෝගේම චන්දෝලි මන්ත්‍රීලා එමෙතිලා වෙච්ච කවුරුහරි ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙනවා. ඒකට කමෙන්ට් එකක් දාන්න. මම කියන්නේ ලංකාවේ දේශපාලනේ හරි කියලා. ඒගොල්ලෝ තුරු තමයි. හැබැයි එහෙම ප්‍රොජෙක්ට් එකක් කරද්දී ඕගොල්ලෝ ලැටින් කමෙන්ට් එක දාන ඕවා කරලා දැන්න මිනිසුන් කන්න නැහැ. ඒ කියන්නේ ලංකාවේ මිනිසුන් කන්න තියෙන එක වෙන ප්‍රොජෙක්ට් කරන්න බෑ. එහෙම මනසක ඉන්න අයට අවදාත් හරියන්නේ නැහැ. ඕගොල්ලෝ තව අවුරුදු 20කින් බලන්න ඒත් ඔය හිඟන මානසිකත්වයෙන් ඉන්නේ, හිඟන තත්ත්වෙම තමයි ඉන්නේ. ඒ නිසා පුළුවන් තරම්
ආඩම්බරෙන් කොන්ද කෙනින් තියාගෙන විශ්වාසයක් කරන්න පුළුවන් කෙනෙක් විදියට එහෙම නැත්නම් කොන්ද කෙනින් තියාගෙන ඉන්කම් එකක් ගන්න පුද්ගලෙක් විදියට නැගිටිනවා නම් මම ගොඩක් කැමති ඔයගොල්ලෝ හැමෝම එහෙම නැතු නෙගටිව් මානසිකත්වයෙන් ඉදියොත් හැමදාම නෙගටිව්ම තමයි. ඒ නිසා කමෙන්ට් එකක් දාද්දි දෙපාරක් හිතන්න මිනිස්සු කන්න නැති එක නිසා අනික හැමදේම නොකර ඉන්න ඕන කියලා දැන නැහැ. පන්සලක් හදන්න ගියොත් කන්න නැහැ. එහෙම නැත්නම් වෙන මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරොත් මොකක් හරි දෙයක් කරොත් කන්න නැහැ. එහෙම කියන්න එපා. ඒක හරි වැරදි. අනික එක තමයි ඒකෙන් පේනවා වගේ කුහකකම මොකද්ද කියලා. ඔයාට කන්න නැත්නම් ඔයාගේ නොහැකියාව නොසලගත්කම ඔයාගේ බැරිකම. එහෙම නැතු ලංකාවේ කන්න නැති මිනිස්සු නෙවෙයි හැමෝම කන්න නැතු මිනිස්සු මැරෙන්නේ. ඒ නිසා ඒක ඔයාගේ වැරද්ද. එහෙනම් ඉන්කම් ගන්න විදිහ ලංකාවේ ඕන තරම් තියෙනවා. මාත් මගේ channel එක කරා internet marketing වලින් කොහොම සල්ලි වන්නේ කියලා කියලා දේ තියෙනවා. හරි. ඒ පොඩක් වැඩිපුර දෙයක් කිව්වේ. ඉතින් අපහු අපේ පාඩමට එමු. ඉතින් ටෙක්සිලි ෂෝ එකට සපෝට් කරන්න කැමති අයට chance එකක් තියෙනවා. මේ වගේ ලස්සන high quality material එකෙන් ගහපු high quality t-shirt එකක් ඔය ගෙදරටම කෙනෙක්ගේ chance එක තියෙනවා. ඔයාලා කරන්න තියෙන්නේ පල්ලා description එකේ තියෙන WhatsApp link එක click කරලා මේක purchase කරන්න ඔයාලා ගෙදරටම කෙනෙක්ගල් පුළුවන්. මේක export quality එකේ t-shirt එකක්. ඒක දැනටත් ගත්ත අය ගොඩක් වග කියනවා ඒ ගැන. ඉතින් channel එකට support එකක් දෙන්න කැමති ඕගාට ආරාධන කරන පල්ලා description එකේ තියෙන WhatsApp link එක click කරලා ඇවිල්ලා ඕ ටිකක් purchase කරන්න කියලා. අද කතා කරන පළවෙනි site එක තමයි මම ඔයාලට ඒක පෙන්වන්නම්. අද කතා කරන පළවෙනි වෙබ්සයිට් එක තමයි beginmoney.com කියලා කියන්නේ. ඒක හරි කැතනමක් මම අර ආස නැහැ මේ ඒ වගේ කතා කරන්නේ වචනෙත් එක්කම පොඩ්ඩක් කවු ඒ වුණාට ඉතින් අර ලංකා මිනිසුන් වහර ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඇත්තටම මේකට සල්ලි නැහැ ප්‍රශ්න තියෙනවා. මම කියන්නේ මම හිතන්නේ මේ වෙබ්සයිට් එක try කරලා බලන්න මේ වෙබ්සයිට් දැන් ඔකුල හිතයි හරි මේ සයිට් එකෙන් අපිට සල්ලි හොයලා දෙනවා. එතකොට ඇයි මේ සයිට් එක අපිට සල්ලි හොයලා දෙනවා නම් මේ සයිට් එකට තියෙන ආදායම මොකද්ද කියලා. මේ සයිට් එක ලොග් වෙච්ච ගමන් අපිට පේනවා මෙතන උඩ Google එකෙන් දාපු ඇඩ් එකක් තියෙනවා. මේ සයිට් එකේ මේන්ටේන් කරගෙන යන කෝස්ට් එක මෙතනින් කවර් කරගත්තට මම නම් දකින්නේ කිසිම ප්‍රශ්නයක්. Online since 2009 2009 නම් තියෙනවා served over 24,000 users 24,000 මිනිස්සුන්ට serve කරලා තියෙනවා මේ site එක හරහා. Start your crowdfunding campaign today කියලා තියෙනවා. මේකේ පොඩ්ඩක් site එක පොඩ්ඩක් අධ්‍යයනය කරන්න competitors ලාට charge කරනවලු 15% fee එක. We don't keep percentage of your donation. ඒ කියන්නේ ඔය donation account එකෙන් percentage එක තියාගන්න හැලු. You will be able to receive all donated funds directly to your free PayPal account කියලා තියෙනවා. දැන් මෙතන free PayPal එකක් හදන්න බෑ. මම හදන්න කියලා කියන්නේ නැහැ. ලංකාවේ පිට ඉන්නවල් මොකක් හරි ප්‍රශ්නෙක ඉන්න නැත්නම් ඔයාලට business එකකට මොකක් හරි invest කෙනෙක් ඉන්න fund raise කරගන්න ඔයාලට සල්ලි මදි ප්‍රශ්නෙක ඉන්න කෙනෙක් නම් ඔයාලට ඔයාලට PayPal එක හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් PayPal නැතුවත් මේකේ ප්‍රශ්න අතුව විවිධ කරන ඉදන් මම කියලා දෙන්නම්. මෙවට පේනවා ති ask for help today කියලා දිනවා. cycle of advertising මොකක් හරි එහෙමත් තියෙන extreme trauma is killing me. කියන්නේ අපි ලෙඩක් තියෙන කෙනෙක් struggle ඉන්නවා. කියන්නේ අම්ම කෙනෙක් ඉන්නවා. හරි struggle කරනවා. ඔයාලට කියන්නේ ළමයිට කන්න දෙන්නේ. මොකද funny of getting evicted. එහෙනම් ගෙදරින් පන්නලා එයාව. I need to bill you. ඒ වගේ please help කියලා මේ වගේ දාන්න එපා. please help කියලා දැම්මොත් එහෙම මිනිහ අපර click කරලා බලමු. ආ ඒක log in ඕනේ. මේ තියෙන එක evicted getting file on please help. එයාව ගෙදරින් පන්නන්න යන්නේ. වල වෙනදි 1500ක් කොරෙන්ට් එක. ඒ වගේ ඒගොල්ලෝ කියලා දෙනවා. මෙහෙම මට ප්‍රශ්නයක් තියෙනවා. මට උදව් කරන්න කියලා. හැබැයි මේ please help මේ වගේ දාන්න එපා. ඒක click කරන්න නෑ ගොඩක් අය. ඒ වෙනුවට පොඩක් catchable. දැන් mother of one year getting old getting evicted. ඒ වගේ එකක් දාන්න. extreme trauma is killing me. ඒ කියන්නේ අසනීපතාවත් එකකින් ඉන්නවා මැරෙනවා. ඒ කියන්නේ මැරෙන්න තරම් අමාරුයි. ඒක නිසා උදව් කරන්න කියලා. ඒතර මේ ask for money කෙනෙක් click කරන්න. Before you ask money follow this instructions. මේ පළවෙනි website එක මේකේ මොකද කරන්න තියෙන්නේ? recommend method to receive donations paypal.me එක. ඒක paypal.me එක තමයි recommend කරලා තියෙන්නේ සල්ලි ගන්න. හරි ඒක ප්‍රශ්නයක් නැහැ. paypal අපිට දැන් alternatives. ඒ කියන්නේ alternative කියලා කියන්නේ වෙනස් suggestions. ඒ කියන්නේ alternative කියන්නේ සිංහල වචන වලට හරියට ඔලුවට එන්නේ නැහැ දැන්. වෙනත් විදි කියලා කියන්නේ වෙනත් විදි. හරි නිය ලංකාවේ එක දේශපාලන පක්ෂයක් කරනවා. අනික පක්ෂ දෙකම alternative ගවට එක දේශපාලන පක්ෂයක් තෝරනවා. සායකේ alternative ටික තමයි අනිත් ටික. ඒ වගේ ඒ කියන්නේ අර අයිස්ක්‍රීම් ගද්දි වැනිලා තියෙනවා ඕල්ටර්නේටිව් විදිහට චොකලට් ස්ට්‍රෝබෙරි හරි මොන හරි වෙන වර්ගයක් වෙන්න පුළුවන්. ඒ වගේ ඕල්ටර්නේටිව් කියලා කියන්නේ උදේ කෑෂ් ඇප් දෙලේ වෙනෝමෝ ඔය ක්‍රිප්ටෝ කරන්සි වොලට්ස් ෆෝර් එක්සැම්පල් බිට්කොයින් ඕ ethereum බිට්කොයින් වගේ හරි වට ඩොනේෂන් ගන්නවා ethereum වලින් ඩොනේෂන් ගන්න පුළුවන්. ඔයාලා දැන් තව ක්‍රිප්ටෝ කරන්සි වොලට් එකක් තියෙනවා වඩ පුළුවන් ඒකට රික්වෙස්ට් කරන්න. රයිට් at least 400 words explain your situation. ඒ කියන්නේ වචන 400ක් ලියලා ඔයාගේ තත්ත්වය විස්තර කරන්න. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම මෙහෙම වෙලා තියෙන්නේ. එතකොට මම මොකද කරන්න කියලා විස්තර කරන්න ඕනේ. ඊට පස්සේ විතර විස්තර කරාට පස්සේ විස්තර කරලා ඔය ඇඩ් එකක් වගේ දාන්න ඕනේ. එතකොට P2P PayPal කියන්නේ very important to protect you from scams. ඒ කියන්නේ ඔයගේ PayPal එක හැක් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ස්පන්ඩර් රේස් එද්දී සමහර වෙන ඔයගේ PayPal එක හොරගම් කරන්න පුළුවන් නිසා ප්‍රොටෙක්ට් කරගෙන ඉන්න තියෙන්නේ. Page check your request how many tools to help. ඒක ඒවා හිතන්න එපා. Select correct category. Category එක හරියට select කරන්න. For example if you need pay to bill to a dentist select dental. Double check your PayPal.me address to receive donation. You should explain properly
why you should receive a donation, because typing I need $100,000 to fix my life doesn't work. ඒ කියන්නේ මට ලක්ෂයක් ඕනි ඩොලර් මගේ ලයිෆ් එක හදාගන්න. එහෙම කවරකට කවුරුත් එහෙම වා ඩොනේට් කරන්නේ නැහැ. හරියට වාගේ ඔය මොකද්ද වාගේ රික්වෙස්ට් එක පෝස්ට් ටයිටල් එකයි මෙතන දාන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මම වෙනද මේක සිලෙක්ට් කරලා සබ්මිට් පෝස්ට් කරන්න තියෙන්නේ. මේ හියුමන් චෙක් කර කියන්නේ මේක බොට් කෙනෙක්ට වුණත් මේක සබ්මිට් කරන්න පුළුවන් නිසා පෝස්ට් එක 9/13 කියලා දාලා එහෙම මේක සබ්මිට් කරලා පස්සේ මම පෝස්ට් කරන්න. පෝස්ට් කරනකොට පස්සේ වාට ෆෝම් එකේ අර මම කලින් පෙන්නන විදිහට මේ වගේ එක එක කට්ටියගේ එයාගේ දුක් ගැනවිල්ල තමයි ඇත්තටම තියෙන්නේ. ගොඩක් වෙලා දුක් ගැනවිල්ල. Education A level journey වගේ එක එක ඒගොල්ලෝගේ ප්‍රශ්න දිනවා. ඉතින් ඩොනේට් කරන්න කැමති අය මිලියනස් බිලියනස් එලා මෙතන ඩොනේට් කරනවා. වාට ලේසිම ක්‍රමේ ක්‍රිප්ටෝ කරන්සි වලින් ගන්න. මේ විදිහට ගන්න පුළුවන්. ඒක වෙබ්සයිට් එක අපි අද කතා කරමු. හරි අපි අද දෙවෙනි වෙබ්සයිට් එක ගියොත් එහෙම ඒක කතා කරන්න තියෙන්නේ indiegogo.com කියලා. description links ටික දාන්නවා. එතින් find the first on indiegogo කියලා explore campaign see campaign. ඒ කියන්නේ මෙතනදී අපිට වෙන්නේ technological දේවල්. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ලංකාවේ දුෂ්කර පළාතක ඉන්න අහිංසක දුප්පත් ඉගෙන ගත්ත කොල්ලෙක් ඔයා මොනවා හරි අලුතෙන් හදලා තියෙන ලස්සන ප්‍රොඩක්ට් එකක්. මේක මේ ලංකාවේ කියන්නේ මේ අපිට රජයෙන් අතහිත දෙන්නේ නැහැ. රජයෙන් අතහිත දෙන්නේ කයින්ඩ් ඕනේ නැහැ. අපිට ප්‍රොඩක්ට් එකක් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරලා හොඳ දෙයක් මැනුෆැක්චර් කරොත් එහෙම වාට මේ සයිට් එකේ පෝස්ට් කරන්න පුළුවන්. ඔයාලා ටීම් ෆේවරිට් ස්ටුඩන්ට් ෆිල්ම්ස් කියන්නේ දැන් මොකක් හරි ෆිල්ම් මේක කෙනෙක්ද නැත්නම් ගේම් හදන කෙනෙක්ද නැත්නම් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදන කෙනෙක්ද ඔයා සොෆ්ට්වෙයාර් මොකක් අලුතින් හදන කෙනෙක්ද ඔයාට ඕනේ දැන් මෙහෙම දැන් ඔයා හිතන්නකෝ ලංකාවේ ඉඳන් අදනවා පොල් ගෙඩියක් ඇතුළට දැම්මට පස්සේ එළියට එන්නේ පොල් ගෙඩියේ කිරි ටික පවුඩර් එකක් වෙලා මොන හරි අලුතෙන් ප්‍රොඩක්ට් එකක් හදන්න නැත්නම් ලස්සන අලුතෙන් ගේම් එකක් හදනවා. ඔයා සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් ලංකාවේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස්ලාට දැන් ඩොබ්නිය හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් ඔයා ලස්සන ගේම් එකක් හදන ඇප් එක ඩිසයින් කරනවා. ඒ ඩිසයින් කරපු ඇප් එක වාට ඕනේ දෙලිම ලෝකෙරම වර්ල්ඩ් වයිඩ් යවා ගන්න ප්‍රොමෝෂන් කරන්න. එතකොට වාට පුළුවන් මේක ඉන්වෙස්ටර්ස්ලා හොයාගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ෆන්ඩ් රේස් කරලා ඔයාට සපෝට් එකක් ගන්න මේක සමාජයට දෙන්න. ඉතින් ඒ විදිහට මේ සයිට් එකේ පුළුවන්කම ලැබිලා තියෙනවා අර බැක් ද ප්‍රොජෙක්ට් ටේක් ද රයිට් කියලා. වාර පේනවා ඉතින් මේ විදිහට ක්‍රවුඩ් ෆන්ඩින් එකකින් ස්ටාර්ට් අ කැම්පේන් ගිහිලා නැත්නම් වට් ටු ඩූ එක ක්ලික් කරලා ඔයා බලන්න මොකද්ද මේකේ කොහොමද කරන්න තියෙන්නේ කියලා. මේ සයිට් අර මම A to Z හැම සයිට් එකම කියලා දෙන්න යන්නේ නැහැ, කියවන්නේ නැහැ. ඒකට හේතුව තමයි එහෙම උනොත් සයිට් වීඩියෝ දික්වෙන නිසා. මොකද ඒ self study part එකත් අනිවාර්යෙන් තියෙන නැත්නම් කවුරුත් උනන්දු වෙන්නේ නැහැ මේ දේවල් කියලා දුන්නොත් එහෙම භාගයට ඉගෙන ගන්න විතරයි කරන්නේ. එක සයිට් එක try කරනවා, අතහැරලා දානවා. Explore project තියෙන project අනික් කට්ටිය post කරපු ඒවා. ඉතින් මේ විදිහට තමයි මේකේ තියෙන්නේ. ඔයා මේ විදිහට ඔයාලට පේනවා ඇති දැන් කලින් රේස් කරපුවා මේ night walker කියලා අලුතෙන් cinematic lens එකක් produce කරලා ඒකට ඩොලර් 99000 almost 100,000 ලක්ෂයක්. ඒ කියන්නේ ලංකාවේ දොලර් 300ක් කෝටි 30ක් රේස් වෙලා තියෙනවා ෆන්ඩ් එක මේකට. ඒ කියන්නේ එයා ටාගට් කරලා තියෙනවා වගේ 1900 ගණනක්. ඒ කියන්නේ 2000ක් වගේ. ඒ කියන්නේ එයා හිතුවා වගේ 20 ගුණයක් විතර. එයාගේ ෆන්ඩ් රේස් වෙලා තියෙනවා මේකට ෆන්ඩ් රේස් වෙලා තියෙනවා යුරෝ 3000 ගණනක්. ඒ කියන්නේ ලංකාවේ රුපියල් ලක්ෂ 12 කට 15 කට වගේ ගණනක්. ඉතින් වාටත් ඔයාගේ හොඳ ප්‍රොඩක්ට් එකක් නැත්නම් ඔයාගේ හොඳ සර්විස් එකක් මොකක් හරි දෙයක් මෙතනින් පබ්ලිෂ් කරලා ඔයාලට පුළුවන් නම් හොඳ ආයි කැචි ෆොටෝස් දාලා මේ විදිහට මේක කරගන්න ඔයාට ලොකු ෆන්ඩ් එකක් රේස් කරගන්න හැකියාව තියෙනවා. Out of frame finds කියලා තියෙනවා. ඒ වගේ පොඩ සයිට් එක ස්ටඩි කරලා බලන්න ඉස්සලා මේක කරනවා වගේ පේනවා ඇති. එක එක කටිය දා ප්‍රොඩක්ට් ප්‍රොජෙක්ට්ස් ගේම්ස් වගේ දේවල් එතකොට හදපු දේවල් මේ පේනවා ඇති. ඩොලර් ලක්ෂ 9 ගණනක් රේස් කරලා තියෙනවා. ඒ කියන්නේ 1 මිලියන් ඩොලර්ස් එකක ලංකා මුදලින් කෝටි කීයක්ද? ඒ වගේ ලොකු ගණනක් රේස් කරන්න තියෙනවා. හැබැයි ඔයා හරි IKG ෆොටෝස් තියෙනවා හොඳට ඉංග්‍රීසි තියෙන්න ඕනේ. ඒ දේවල් අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. මේක තමයි දෙවෙනි සයිට් එක. තුන්වෙනි සයිට් එක අපි කතා කරන justgiving.com. මේක තමයි අපි කතා කරන තුන්වෙනි සයිට් එක. මේකත් ඇත්තටම හොඳ සයිට් එකක්. ඔයාලට පේනවා ඇති අසනීප වෙච්ච අයට charity program කරන අයට. අසනීප කියන්නේ ඔයා දැනට අසනීපතත් ඉන්නවා වගේ පවුලෙ කවුරු අසනීපතත් ඉන්නවනම් ඔයා බස්සල නැකල රුපියල් 20 30 ඒවා හංගා කාලා කවදාවත් නම් ඒක කරන්න අමාරු. හැබැයි මේ වගේ charity එකක වගේ photos upload කරලා කරන්න පුළුවන් ඔයාලට පේනවා ඇති. මේ එක්කෙනා Joshua Marathon fundraiser for changing faces. ඔයාලට පේනවා ඇති යා ඩොලර් යුරෝ 28400 ගණනක් එයාගේ ෆන්ඩ් එක රේස් කරන දින. ඒ කියන්නේ 1474. කියන්නේ එයා හිතුවා වගේ 4.74 ගුණයකින් ෆන්ඩ් එක රේස් කරගෙන ඉන්නවා. රේස් මනි ෆෝ චැරිටි. වා සාමාන්‍යයෙන් ඒ කියන්නේ පාරින් අසන අහිංසක සත්තුන්ට මිනිස් ඉගෙන ගන්න ඔයගේ ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට වා චැරිටි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා නම් ෆන්ඩ් රේස් කරන්න මෙතනින් පුළුවන්. ඩොනේට් ටු චැරිටි. වාර්ච ඒ කියන්නේ ඩොනේට් කරන්නත් ඕන නම් පුළුවන්. ඒ කියන්නේ චැරි වෙන චැරිටි එකක් තියෙනවනේ ඒක ඩොනේට් කරන්න වා චැරිටි එකක් තියෙනවනේ ඒක ඩොනේට් කරන්න පුළුවන්. රේස් මනි ෆෝ යුවර් ඕන් කෝස්. ඒ කියන්නේ වී පේ වට් යු රේස් ඉන්ටු යුවර් පර්සනල් බැංක් account. ඔකේම බැංක් account එකටම මේගොල්ලෝ සල්ලි ඉවනවා. ඒ කියන්නේ ඒකේ මොකද්ද වෙන්නේ? මොකක් හරි වට තියෙන ප්‍රශ්නයකට කියන්නේ ඔයාගේ මොකක් ටාගට් එකක් තියෙනවා ඒකට කෙලින්ම ෆන්ඩ් රේස් කරනවා. වඩ පේනවා මේ
ෆන්රේසින් කටගරි සිත්තිනවා ඇනිමල්ලන් පේට්ස ගනවා සත්තුන්ට රුදක් වන ඩිසබලටි ගනවාගේ පවුලි හරි වනෑද හරි අඳුරන ගම හරි කෙනෙක් න්නන ඩිසබලටිකක් තියෙන ඇන දැ ඔගුල කරනවන වැඩ එක්ට චන්දයක් එනවා ඒ චන්දෙද වාට ඇත්තරම සල්ලි නෑවට සල්ලිලෑවාගේ ප්‍රමෝෂ අඩ කරගන්න ඇතරම බොරුවට ප්‍රමෝෂ අඩ කරන සල්ලි දී වැඩකුත් නෑ ඒ නොරට කරන්න පුලන් හොඳම ඇත්තම චරිටි ප්‍රෝගම් කරන්න චරිට ප්‍රෝගම් කරලා ඒ ගන්න ෆොටෝස් මේ සයිට අපලෝඩ් කරන මංකව සයිට පහටම ඇනිමල්ලන් පෙට් චරිටිස් කරන්න පුලන් ඩිසබලටිකක් තියෙන කෙනෙක් අඳුරන අටද කරන්න පුලන් ආර්ට්සන් කල්චර්ස් කරනට ඩියුකේෂන් ඔකුලගේ ගමේ නගරන්නට උදව කරන්න ලෝකල් කමියටයක් හදල ඒකරු දව කරන්න ඒ හැමදේට මට සල්ලිවන්න පුළුව එතකොට ඒ සල්ලි වගේ නොනවට චරිටි වලින් සල්ලිහාවෙල තින ඔය හොඳ වැඩක් ඇත්තරම් කරල තින වාට දේශපාලනය කරන්න ඕන කැම්පේන් ටික නිකම්ම වෙනවා මේ චරිටි කරොත්තේ මොන්න පොඩි අයිඩියක් මන්තුන්න මේ දේශපාලන කරන්නට හෙල්තැන් මඩිකල් වගේ තින පොඩක් මුලේ කපනල පොඩක් පෙන සිද හිතු තමයි අවට ඔස් බොක් හිතු තමයි මේකෙන් චරිටි කරලා ඔයාගේ දේශපාල ගම කරන්න පුළන්ගේ හැබ දේශපාලය කරන පාලමෙන්තුර මිතරක් කල හොරගන්කල් හරින්න ඒ කියල දිගරම කරන හමුණත්තමයි ගවරුතු පහත් පල පාලමෙන්තුරන්න පුලංකවල වෙන්නේ හරි ඒක හරි දෙව අපි තුන්ගෙන සයිට් ඒක පේ හතරන සයිට් තමා පුළු ලේ කියල සයිට් අත්තියෙනවා මගේක පෙන්න්න මේ සයිට්ගේ මේ ගුඩ්ටිං සැපන් කියැන හොඳ දෙවල් වෙන්න දෙන්න කියරදා කියන්නවාට පේනති මේක ප්‍රොජෙක්් ගොඩක් තියෙනවාට පේනති එකඒගේවාට කොච්චර සල්ලි ඇවිල්ල තියෙනද ෆන් රේස්සලා තියෙනවද කියලා ඉතින් පේනද මාස් මැසිව් ෆස්ට ඇල්බම් කැන එකක ගේම්ස්වල්ට කොමිකන් මංගා ෆැෂන් ඩිසයින් කරන හෙල් තැන් වීටනස් පබ්ලිසින් ඇන් මීඩියා යුටබගෙන කොට පොඩක්ස් ටික ගන්න සල්ලින වාට පුළුවන්කම ලැබෙනවා ඒකත් මේක බෝස් කරනවා මං කැමති සෝස මිඩියන් ඔන්ට්‍රපන කෙනෙක් වෙන්න නත සෝස මිඩියම් පිස කෙනෙක් වෙන්න ඉති මට සපෝට්ක දෙන්න කියලා වාඩ මෙතන වාගේ ප්‍රෝගෑම් එක පෝස් පෝස් කරන්න හැකියාව තියෙනවා පර මෙත බලබ මෙතන ගිහිල්ලා යුරහරර මේ මහිත යුබස්ලා තම මෙතන ෆන්රේස් කල තියන්නේ සීසන් එකන වෙන භාෂාව වෙතින් දොස් දස් ගනක් එයා පන්රේස් කරන්න තින ඇති වට පේනවද මේකක ජාතියේ පන්රේස්කන ප්‍රජෙක් තියනවා මේ වගේවට බැංක් බෑන්කන ට්‍රන්ස්ෝ කරගන්න පුළුව ඉදි මේ දිර වට ෆන්රේස් කරන්න ලොකු හැකියාවක් තියෙනවා ලෝක ගොඩක් අය පන්රේස් කරන්න තියනවට පේනැති මේ දාලා තියෙන ගොඩක්කේවා මේ පේනැතිවාට හැමකටම වගේ අල්ලිය ඇල්ල තින කන්ු වයිසුත්වාට සර්ච් කරගන්න පුළුව මෙතනද රස එතන හරි කරවස් අපි අද කතා කරන අන්තිම සයිට්කම් එක තම හොඳම සයිට්ක තරම දකින්නේ පන්ලි ඩොක්කෝ මේක අප කතන් සයිට්ක වට පේනති නෝ ස්ටාට ෆිස් නොහින් ෆිස් ෆිස් ගන්න හැල්ලු ඩිසයින් ෝ ගෝගුඩ් වර පේනති රීබිල් ටුගෙද ෆන්රේසින් කල තියනවා විසිට දහක් රෝති සතරදා ඩෝද දහකේවගේ පන්රේස ලතිනවා පන්ඩලි හෙල්ප කරන මොවාගට ලබ් සන් කමිනිටස් වට ලබ් ඇතින කමිටයක් තියන ක්‍රට පොජෙක් ක්‍රියටව වා චිත්වන්න්න දක්ෂ මහර මියසිෂයන් කෙනෙක්න මොනහර දෙයකට දක්ෂ කියන්න ක්‍රියට කෙනෙට මේක කරන්න පුලො ඩිසාස්ට රිලි කියන්නේ ඩිසාස්ට එකක් කල කියන්න මොකර කියැන ෆ්ලඩින් නැත්තම් බූ කම්පනයක් ඒ වගේ ඩිසාස්තයකින් බේරෙන් මකට ප්‍රශ්නයකින් බේරෙන් හරි ඒවගේ ගොඩක් වති නවට LGBT කමිටකට මඩිකල් ඇන් හෙල්තුවලට පෙටසන් නිමල්ස්ලට නන් පොෆිට් මිල්ටරි කිඩසන් පැමිලි වගේ එක ජාතියේ දෙවල් ගොඩක් තියන ස්ටඩිස්වල්ට වා ්‍රිපෂන් ඩවෙන්ච කරන්න කැමති කෙනෙක්න පෝට් සල්ට කැමති කෙනෙක්න පොල්ටික් සල්ට දව කරන්න පොල්ටික්ස් කල් කියන ගුල්ල විෂන් ගීම සව ලංකාව කෙනෙක්න්න අට මේකට උදවනවා රට දැන් හිතන්න ඇමරිකා විදිහටම හිතන මනුසෙක්කින්න යාගේ පොල්ටිකල් විෂන්ගේක ඉතින් යාගේ ඇමරිකන්නගේ උදවගන්න පුල නන් පොෆිට් චරිටිය යවටත් කරන්න පුළා මිලිටරි වලට පිටසන් පැමිලි ෆන්න් ස්පේෂල් ඉවෙන්ස් වලට ඒ ඕනෙක්කට මෙතන ගොඩක් ඇරිටස් උදවර ෙද පිට න ිපන ඩවෙන්චේ එක ොඩක් පිසිලික් කලවන ිපන ඩවෙන්චේ වලට ඩොනේෂන් හම්බල තියන ඩල දෙසිය පහල හරසය වගේ එම අඩුමක පම්බල ලබ් සන් කමිටිකේ LGBT කෙල් බලු ජිවිටවලම ඩොල් පන් ලක්ෂති සට දස් දෙසී ගන පර පේනති ඒවට වෙනම ටාගටච කමිටි සින්නල් ලෝකෙතකොට ඒවට ගොඩක් කෙලවට ෆන් රේසේනවා පර පේන ඩොල දස් පන්චියයි වගේ ෆන් රේසලා තියන ඉතින් මේ විදිර ෆන් රේස් කර ගනීම හැකියාව ඔයාටත් තියෙනවා ඉති මේ ඕන සයිට ටයිකල් බාන්න පුලන් ඔවාගේ ද්‍රීම් ටාගට ඇති හැබයි හිගන්නෙක් පෙන් ලැස්ෙන්ට පා මේට හැම හිකාන්න විල්ලා ්‍රීම් චිව කරන මේට එන්න වගේ ප්‍රඩක්් එක නතන් ඔවාගේ ටාගට් එක වගේ මොකක්ද ප්‍රජෙක්් එක මේගේ පෝස් කරන්න සලිටික් ගන්න අරගන ඒගොලු තැන්ක්ස් කරන්න ඉට පස්සේ ඒක ස්සට කරගන්න මෙතන් ආය පරකේ සල්ලික විදන් කල නාස් කරගන්න ආය මෙතන්ටෙන් ආයිංගාකන් ආය සල්ලිනස් කරන්න ගියොත් ඊතේම කාලකන්නන්නේනෝ කියලත් අමත කරන්න බා ඒනුවට මේ සයි පහ ට්‍රයි කල්ල බාන්න පුළුවන් අයිකල්ල බාන්න මඩිස්ක්ෂන් මේ සයි පහලින් පහදාන්න ඒද ට්‍රයි කරලා ලොකු ගේමක් ඔයාට ගහ ගැනීම හැකියාව තියෙනවා එන මොල් පස්සනල කමිසිකෙන් කමෙන්ටත්දාන්න යාට බාන්න විශා කරන්න සප්සප්ට අපල අලුත් ඉන්ටෙට මගරි පාඩබා නොහැමටම සුබම සුදසක්.